සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වත් සියලු දෙනාම ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරෙන මේ පැයට නියමිත දායකත්ව ධර්ම දේශනාවයි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද මේ දේශනාව තමන් ශ්‍රවණය කරමින් ධර්ම දානයක් විදිහට මුළු ලොව පුරාම ඉන්න ධර්ම ශ්‍රවණයට කැමැති ඒ වගේම මේ නිවන් මඟ හොයන විමසන සියලු සදහැවතුන් වෙනුවෙන් විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ රත්නපුර මුවගම ඛේමානන්ද මාවතේ පදිංචි විශ්‍රාමලත් මහජන බැංකු නිලධාරිණී පින්වත් කුමාරී මුණසිංහ මහත්මිය විසින්. එතුමිය තමන්ගේ ජීවිතයේ ඉතාම දුර්ලභ අගනා දානයක් සිද්ධ කරගන්න වෙලාව ඒ ධර්ම දානයයි. පින්නතුනේ දේශනාවේ කියනවා මේ ලෝකයේ යම්තාක් වූ දානයන් යම්තාක් වූ පුණ්‍ය ප්‍රතිපදාවන් වේනම් ඒ හැම දෙයක් අතරම මේ දානය ධර්ම දානය අග්‍රයි කියලා. පින්වත්නි ආහාර පාන වස්ත්‍රාභරණ ආදී නානාවිධ දේවල් කෝටි ප්‍රකෝටි ගණන් වියපැහැදම් කරලා පින්නුතුනේ දන් දෙනවා නම් ඒ හැම දානයකටම වඩා පින්නුතුනේ ධර්ම දානය බොහොම උතුම් දානයක්. අපි හිතමු සැවැත් නුවර ජේතවනාරාමේ බඳු මහා විහෙර විහාර 84,000ක් විතර කලයි කියලා. ඒ සෑම පූජාවකටත් වඩා
පින්වතුනි ධර්ම දානේ කියන එක ආනිසංසයෙන් අධිකයි. ඒ වගේම කියනවා මෙතෙන් පටන් පින්වතුනි මේ ලෝක ධාතුවේ යම්තාක් වැඩ ඉන්නවා නම් පින්වතුනි මහරහතන් වහන්සේලා උන්වහන්සේලා විශේෂෙහි ආර්යයන් වහන්සේලා විශේෂෙහි කෙසෙල් බුඩහා සමාන සිනිදු තුන් සිවුරු පූජා කරනවා නම් මහලා ඊටත් වඩා ආනිසංසයෙන් වැඩි කියනවා පින්නතුනේ මේ ධර්ම දානමේ කුසලය මේ තරම් මේ ධර්ම දානමේ කුසලය බලවත් වෙන්නේ මහත් ඵලදායක වෙන්නේ මොකක් නිසාද එකක් තමයි පින්නතුනි මේ ලෝක ධාතුවේ ආමිස වශයෙන් කරන යම්තාක් වූ දානයන් වෙයි නම් ඒ ආමිසයෙන් කරන දානයන්ගෙන් ඒ දානයේ ලබන අයට සිද්ධ වෙන සුවය ලාභය කාලයගේ ඇවෑමෙන් පින්නතුනේ අනික් පැත්තට පෙරලෙන්න පුළුවන් ඒ කියන්නේ කාලයගේ ඇවෑමෙන් පින්නතුනේ ඒ සැපය තවදුරටත් සැපයක් හැටියට තියෙන්න නැති වෙන්නට පුළුවන් උදාහරණයකට ආහාර පානයක් දිව්‍ය භෝජන හා සමව එක වේලකට රුපියල් ලක්ෂයක් වියදම් කරලා බත් වේලක් කෙනෙකුට දුන්නත් හෝරා කීපයක් ගත වෙච්ච තැන පින්නතුනේ පෙරතිබිච්ච බඩගිනි වේදනාව පින්වත්නි නැවත වාරයක් උපදිනවා jigaccha paramaroga කියන්නේ මේ ලෝකේ බරපතලම රෝගේ බඩගින්න කියලා. එතකොට ආපහු වාරයක් අර කුස පිරිච්ච එකේ අර රසයේ වින්ද තමයි ලක්ෂයක් වටින ආහාර වේලක ඒ රසය බොහොම තදින් වින්ද තමයි ඒ වින්ද වුණත් පින්නතුනේ ඒ රසයනුත් වැඩක් නැති වෙලා යනවා පින්වත්නි ආපහු කුසගිනි වේදනාව දැනෙනකොට. එනිසා ඒකෙන් ලැබෙන සැපය සුවය කෙටි කාලීනයි. ඒ වගේම තමයි ආපහු වාරයක් පෙරතිවිච්ච බඩගින්නම උපදිනකොට ඒ උපදින්නේ පින්නතුනේ අර ලක්ෂයක් වටින ආහාර වේලට මේ ශරීරයේ ඇතුළත දීම පින්නතුනේ මහා විනාශයක් වෙමින්. එතකොට මේ ලැබිච්ච දේ වටිනාකමත් පිළිකුලක් බවට පත් වෙලා. පින්නතුනේ ධර්ම දානයකින් එහෙම වෙන්නේ නැහැ පින්නතුනේ කවදාකවත් ඒ ධර්මය තුලින් ලබන සැනසිල්ල සුවයේ පින්නතුනේ කාලයගේ වැයමින් වෙනස් වෙන්නේ නැහැ. දහමින් ලබන සැනසිල්ල පින්නතුනේ නිත්‍යයි. දහමින් ලබන සැනසිල්ල. ඒක දුක් කෙලවර කිරීමෙන් දුක නැති කිරීමෙන් ලබන්නා වූ සුවයක්. ඒයින් ලබන සුවය තවත් හේතුන්ගෙන් හටගන්න එකක් නෙවෙයි මෙහි අවසන් ඵලය දුක් කෙලවර කිරීමයි හේතුන්ගෙන් හටගත්තා වූ ඵලධර්මයන්ගේ නිරෝධයයි. ඒ ඵලධර්මයන්ගේ නිරෝධය හේතු නැති කිරීමෙන්ම ලබන්නා වූ නිරෝධයක්. මොකද මේ ලෝකේ ඵලය නැති කළාට හේතුන් ටික තියලා නැවත වාරයක් පින්නතුනේ ඒ ඵලධර්මයෝම දුක් උපද්දවමින් දුක් දෙමින් උපදිනවා පින්නතුනේ. ඒකනේ කිව්වේ යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්කෝ පුනරේව රූහති. ගහක මුදුන් මුල නිරුපද්‍රිතව තියෙද්දී ගහ අතරමැදින් කපනවනම් කප්පාදු කරනවනම් ඒ ගහ නැවත නැවත ඒ ගහ ලියනවා. මොකක් නිසාද? හේතුන්ට උපද්‍රවයක් නැති නිසා. ඒ හේතුන් පවතින නිසා. හේතු යම්තාක් පවතිනවද ඒ තාක් ඒ හේතුන්ගෙන් හටගත්තා වූ ඵලධර්මයෝ පවතිනවා නැවත නැවත උපදිනවා. එතකොට දුක්ඛ නිරෝධය එහෙමත් නැත්නම් මේ නිර්වාණ ධර්මයේ කියන එක පින්නතුනේ හේතුන්ගෙන් හටගත්තා වූ ඵලධර්මයේ නිරෝධයත් හේතුන්ගේ නිරෝධයත් කියන මේ දෙකම තුලින් සිද්ධ වෙන දෙයක් වෙනත් නේ. එතකොට අන්න ඒ නිසා ඒ දහමින් ලබන්නා වූ අග්‍ර සැපත පින්වත්නි වෙනස් වෙන එකක් නෙවෙයි. හේතුන්ගෙන් හත සකස් නොවිච්ච එකක් නිසා විපරිණාම ධර්මයට අසු වෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිරෝධ සුවය ඒ නිවන් සුවය ඒතං සන්තං ඒතං පනීතං
යදිදං සබ්බ සංඛාර සමතෝ. එතකොට මේ නිවන සන්තං ශාන්තයි, ඒතං පනීතං ඒක ප්‍රනීතයි. මේ විදිහට පින්වතුනේ සියලු සංස්කාරයන්ගෙන් තොරයි, සංස්කාරයන්ගෙන් තොර නිසා විපරිණාම ධර්මේනුත් තොරයි. පින්වත්නි මෙන්න මේ විදිහට තමයි පින්වත්නි ධර්මයෙන් ලබන්නා වූ සුවේ ස්වභාවය. අනික් කාරණේ තමයි දේශනාවක් කිසිම කාලෙක මේ ධර්මය අවබෝධ කළාට පස්සේ, එහෙමත් නැත්නම් ධර්මයේ දැනගත්තට පස්සේ නීරස වෙනවා, පිළිකුල් වෙනවා කියලා එකක් නැහැ පින්නතුනේ. යමෙකුට ධර්මයේ කෙරෙහි යම් ද්වේෂයක් තියෙනවා නම්, යම් ගැටුමක් තියෙනවා නම්, ඒ ගැටුම තියෙන්නේ පින්නතුනේ ධර්මය නොදකින කාලේ. ධර්මයේ දකින කාලේ නෙමෙයි, මේ ලෝකේ සමහරුන්ට යම් යම් දේවල් එපා වෙනවා පින්නතුනේ, යම් යම් දේවල් කෙරෙහි තරහ ද්වේෂයක් ඇති වෙනවා ඒ දැක්කට පස්සේ. දැක්කට පස්සේ නොදකින තාක්කල් ඇලිලා ඉන්නවා. අපි මේ ලෝකේ බොහෝ තැන්වල පින්නතුනේ ඇත්තටම වෙලා තියෙන්නේ නොදකින තාක්කල් ඇලිලා ඉන්නවා, දැකපු දවසට කලකිරෙනවා. පුද්ගලිය වශයෙන් වේවා, ඒ වගේම නානාවිධ වූ මේ ලෝකේ අපි පරිහරණය කරන දේවල් වල වේවා, ඒ හැම දෙයකම වගේ බලන්න මේ ලෝක සම්මුතිය අපි බොහෝ සෙයින් පින්නතුනේ වැහිලා තියනකන් අපි ඇලෙනවා, වැහිලා තියනකන් ඇලෙනවා. හැබැයි ඇරිච්ච දවසට අපි නොඇලෙනවා, වැහිලා තිබෙනකන් ඇලීම තියෙනවා අපි බොහෝ, අපිට බොහෝ තැන්වල. හැබැයි යම් දවසකදී ඒවා විවර වෙලා ප්‍රකට වෙලා පින්වත්නි හොඳට පේන දවසට, එදාට සමහරුන්ට පින්නතුනේ අපි හිතන් හිටියේ මෙහෙම එකක් නෙමෙයි කියලා ලෝකෙ ගැන කලකිරීමක් ඇති වෙනවා. ලෝකෙ ගැන ඒක බොහෝ විටකදී ගැටීමක්. නමුත් මේ ධර්මයේ ස්වභාවය, ධර්මයේ කෙරෙහි යමෙක් නොවැළෙනවා නම්, ධර්මයේ කෙරෙහි පින්නතුනේ යමක් යමෙක් කලකිරිලා ඉන්නවා නම්, යමෙක් ධර්මය කෙරෙහි ද්වේෂසිතකින් ඉන්නවා නම් පින්නතුනේ ඒ ඉන්නේ ඔහු ධර්මයේ නොදන්න කාලය නිසා. ධර්මයේ නොදකින කාලය තුල තමයි හුටපුදේ. හැබැයි මේ ධර්මයේ දකින කාලෙදි පින්වත්නි, ධර්මයේ දකින්න 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 පින්නතුනේ මේ ධර්මයේ සුවය සැනසෙල්ල පින්නතුනේ අපරිමාණ බව ඒ ශ්‍රාවකයා තේරුම් ගන්නවා. ඒ නිසා තමයි පින්නතුනේ බුද්ධාදී ආරයන් වහන්සේලා පවා නැවත 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 පින්නතුනේ මේ ධර්මයේ ශ්‍රවණය කළේ. නැවත නැවත ශ්‍රවණය කළේ උන්වහන්සේලා දහම් රසත් වින්දා, නිවන් රසත් වින්දා. එතකොට ධර්මයේ දකින්න දකින්න, ඒ ධර්මය තමන්ගේම ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න ප්‍රත්‍යක්ෂ කරන්න පින්නුතුනේ ඒ ධර්මය එන්න එන්න එහි රසේ දැනෙනවා මිසක පින්නුතුනේ මේ ධර්මයේ කෙරෙහි කිසිවෙක්ගේ හිත කම්පා වීමක් නැහැ, කිසිවෙකුගේ හිතේ කලකිරීමක් නැහැ, කිසිවෙකුගේ හිතේ ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේක හොඳට තේරුම් ගන්න, යමෙක් ධර්මයේ ගැන ගැටීමකින් ද්වේෂයකින් ඉන්නවා නම් එපමණකින්ම තේරුම් ගන්න ඔහු දහම දැකපු කෙනෙක් නෙවෙයි. ඔහු මේ ධර්මයේ රසය විඳින තැනකට, මේ දහම් සුවය විඳින තැනකට පැමිණිච්ච කෙනෙක් නෙවෙයි ජීවිතේ. ඒ නිසා යතන්ට අනුකම්පා කිරීමයි අපි ඇත්තටම කරන්න ඕන. යම් දවසකදී හරි මේ නිර්මල ධර්මයේ දකීවා කියලා අපි පින්වත්නි හිතෙන් පැතුමක් හරි පතන්න වටිනෝ. මොකද ඒ දැකපු දවසට ඒ ඇත්තන්ට පින්වත්නි ඒ ධර්මයේ මුල් කරගත්තු ද්වේෂය නැති වෙලා යනවා. පින්වත්නි එතකොට මෙන්න මේ ධර්මය තමයි ලෝකෙට අද මේ දානයක් හැටියට දෙන්නේ. අනික් කාරණය, මේ ලෝකේ යම්තාක් වූ පින්කම් වේ නම් ඒ හැම පින්කමක්ම කරන්න ඕනේ. මේක කළ යුත්තක්. ඇයි මේක කළ යුත්තේ? මේ හැම දෙයම තෝරගන්න කෙනෙක් පින්නතුනේ වෙන කිසි දෙයකින් නෙවෙයි බණ අහලා. ඒ ධර්ම දේශනාව සමහර විටකදී මෙහෙම ධර්මාසනයක ස්වාමින් වහන්සේ නමක් වැඩ හිඳගෙන කියපු දේශනාවක් වෙන්නත් පුළුවන්. ඒ බණ අහලා අම්මා තාත්තා අපිට කියලා දීපු හොඳ නරක අනුව වෙන්නත් පුළුවන්. කෙසේ හෝ වේවා ධර්මයක් හැටියට කාගෙන් හරි අහන්න ලැබිච්ච දෙයක් නිසා තමයි මේ ලෝකයේ අද අපි හොඳක් කරනවා නම්, යහපතක් කරනවා නම් ඒ යහපතක් හරි කරන්නේ. අන්න ඒ නිසා තමයි සියලුම පුණ්‍ය ප්‍රතිපදාවන්ට, සියලු කුසල ප්‍රතිපදාවන්ට පින්නුතුනේ මග පෙන්වන කුසලේ නිසා ධර්ම දාණය උතුම් කියනවා.
ඒ උතුම් ධර්ම දානමේ උත්තම කුසලයයි මේ පින්වන්ත පිරිස කරන්නේ පින්වත්නි ඒ හැම දිනාටත් මේ දේශනාව අහන සියලු දිනාටමත් උතුම් ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් දේශනාව ශ්‍රවණය කරමු පින්තුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ගත වෙච්ච පළවෙනි අවුරුදු 20 මේකට කියනවා පඨමාභි සම්බෝධි සමය ඒ කියන්නේ මුල් බුදු සමය කියලා කියන්නේ ඒකට බුද්ධත්වයෙන් පුරා අවුරුදු 20ක් ගත වෙච්ච තැන පින්වත්නි මේ කාල සීමාව තුල මේ ශාසනේ බොහෝම සුවසේ ගෙවිච්ච කාල සීමාවක් බුදුරජාණන් වහන්සේ නොඑක් විටදී දේශනා කළා පින්නතුනේ ඔය ලටුකි කෝපම වගේ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ මහණෙනි අතීතයේ භික්ෂූන් මාව අතිශයින්ම සතුටටපත් කළා මේ කියන්නේ අර මුල් බුදු සමයේ ඇතුලේ ඒ කියන්නේ බුද්ධත්වයෙන් මුල් 20ක් විතර ගත වෙච්ච කාලයේ ඇතුලේ මහණෙනි ඒ භික්ෂූන් මාව අතිශයින්ම සතුටටපත් කළයි කිව්වා මහණෙනි එදා ඒ භික්ෂූන්ට මට කරන්න තිබුණ එක දෙයයි අවවාද කරන්න විතරයි සිහි කැඳවීම පමණයි මට අනුශාසනා කරන්න තිබුණේ කිව්වා පින්වත්නි අවවාදයයි අනුශාසනාවයි කියන්නේ එකක් නෙවෙයි දෙකක් අවවාදයේ කියනවා යමක් එකවරයක් කියපුවහම ඒකට කියනවා අවවාදයක් කියලා හැබැයි ඒකම නැවත නැවත කරන්න වුණොත් එහිම ඒකට කියනවා අනුශාසනාවක් කියලා එතකොට නැවත නැවතත් කියන්න වෙන්නේ ඇයි එකම දෙයක් ඒ කියන්නේ අනුශාසනා කරන්න වෙන්නේ ඇයි පළමුවෙනි වාරෙත් ඒ වරද නිවැරදි නොවෙච්ච නිසා දෙවෙනි වාරෙත් ඒ වරද නිවැරදි නොවෙච්ච නිසා තුන්වෙනි වාරයේත් ඒ වරද නිවැරදි නොවෙච්ච නිසා ඒ වාරවල ඒ වරද ඔවුන් විසින් අත්තරින් නැත්තම් ඒ වරදම නැවත වෙන වෙන ක්‍රමවලටත් කරන්න උත්සාහ කරනවා නම් සමහර කෙනෙක් ඒ වරද කිව්වට පස්සේ ඒ විදිහටම කරන්නේ වෙන විදිහකට කරන්න බලමු මේවට ඕන තරම් දේශනාවේ නිදර්ශන තියෙනවා පින්නතුනේ දැන් යම්කිසි කෙනෙකුට හික්මීම පිණිසනම් පින්නතුනේ දැඩි උවමනාවක් තියෙන්නේ ඇත්තටම මේ නිවන් මඟ සපුරා ගැනීමට නම් දැඩි උවමනාවක් තියෙන්නේ යමක් එපා කිව්වා නම් එය කොහොමත් කරන්නේ ඒ වගේම තමයි පින්නතුනේ ඊට සමීප වූ දෙයක් වේ නම් එහෙම දෙයක්වත් කරන්නේ ඒක කියන්න ඕන නැහැ ඒක කියන්න ඕන නැහැ මෙහෙම දෙයක් කරන්න එපා කියලා කිව්වම මේ වගේ දේවල් කරන්නත් එපා කියලා ඊට ආසන්න දේවල් වශයෙන් අයි වෙන්ව කියන්න ඕන නැහැ වෙන්ව කියන්න ඕන නැහැ පින්නතුනේ එතකොට ඇයි ඒ වෙන්ව කියන්න ඕන නැත්තේ මේක කළොත් එහෙම වෙන අලාභය අඳුනාගත්තට පස්සේ ඒ අලාභය Tamanට ලොකු අලාභයක් කියලා තේරුම් ගන්න ශ්‍රාවකයා ඊට ආසන්න දෙයක්වත් කරන්න හිත හදාගන්නේ නැහැ පින්නතුනේ ඊට ආසන්න දෙයක්වත් කරන්න හිත හදාගන්නේ පින්වත්නි උදාහරණයක් හැටියට ප්‍රාණඝාතය කරන්න එපා කියලා කිව්වොත් එහෙමත් නැත්නම් අපි සරලවම බලමුකු යම් කිසි කෙනෙකුට පනවනවා හොරකම් කරන්න එපා කියලා. අන් සතු දෙයක් හොර හිතින් ගන්න එපා කියලා පින්නතුනේ කියනවා. පින්නතුනේ නමුත් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනුසතු දෙයක් කිව්වම අනේ මෙතන අයිතිකරුවෙක් නැහැ ගහකින් වැටිච්ච යමක් තියෙනවා අයිතිකරුවෙක් මෙතන නැහැ ඒ නිසා මං ගත්තට කමන්නේ කොහොමත් දිරලා නැති වෙලා යන්නේක නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔන්න බලන්න
අර හොරහිතම පින්නතුනේ ආපහු වාරයක් වෙනත් විදිහකට කරන්න ඔහුගේ හිතේ ඉඩ හොයනවා. ඒ කියන්නේ ඒකම නොකර ඉන්න නෙවෙයි, ඒකම කරන්න රිංගන්න පුළුවන් ඉඩක් හොයනවා. ඒක තමයි පින්නතුනේ නිවන් මග අරමුණ කරගත් හරියටම අරමුණ කරගත්තු නැති අයගේ ස්වභාවය. එතකොට යම් කිසි තැනක කැමැත්තෙන් නම් රැඳිලා ඉන්නේ ඔහු රිංගන්න තැන් හොයන්නේ පින්නතුනේ. යමෙක් ප්‍රධාන දොර නැතත් වෙන තැනකින් හරි රිංගන්න බලනවා නම් ඔහු ඉන්නේ ඒක ඇතුලේ ඉන්න ඕන කැමැත්තෙන් නෙවෙයි. අන්න ඒ වගේ තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අවවාදයක් කළාම ඒ එකම වාරයේ අවවාදයට ආසන්න කාරණාවල පවා තමන්ම තේරුම් අරගෙන හික්මෙන්නේ නැත්තම් ඒකෙන් තේරෙන්නේ ශ්‍රාවකයාට ඕන කරන්නේ මේකෙන් රිංගලා යන්න. මූලික අරමුණට එකතු වෙන්න නෙමෙයි, මූලික අරමුණ හොයාගෙන යන්න නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි එදා මුල් කාලේ මට තිබුණේ සිහි කැඳවීමට පමණයි කිව්වා, අවවාද කරන්න විතරයි. නැවත 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 කියමින් අනුශාසනා කරන්න එදා මට ඕන වුණේ නෑ මහණෙනි. එදා භික්ෂූන් මාව අතිශයින්ම සතුටටපත් කළයි කිව්වා. ඒ කාලේ රහතන් වහන්සේලාත් වැඩි. ඔය මුල් බුදු සමයේ ඒ කියන්නේ අවුරුදු 20ක් ගත වෙනකන් රහතන් වහන්සේලා ඉතාම අධිකයි පින්නතුනේ. එයින් පස්සේ රහතන් වහන්සේලා පහළ වුණේ නෑ කියන එක නෙමෙයි. නමුත් ඒ කාලේ අධිකයි. ඇයි අධික වුණේ? ඒ අරහත් ඵලය ඒ නිවනම අරමුණු කරගෙන ආපු අය තමයි එදා හිටියේ. ඒ අය ඒ උතුමන් වහන්සේලා ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළා. බොහෝ කැපකිරීම් කළා. රිංගන්න හිත් පහළ වුණත් ඒ හිත දැඩිව තමන්ගේ යටතට අරගෙන පින්නතුනේ අරමුණ වෙනුවෙන් පෙළ ගැහුණා. අරමුණ වෙනුවෙන් වෑයම් කළා. ඒ නිසා ඒ කාලේ පින්නතුනේ රහතන් වහන්සේලාගේ පහළවීමත් වැඩි. හැබැයි ඒ කාලේ ඇතුළත ඒකයි කිව්වේ අවවාද කිරීම පමණයි කරන්න ඕන උනේ. තවත් විදියකට කිව්වොත් මෙන්න මේ පාරේ යන්න කිව්වම ඒ පාරෙන් පිටට පැනපු අය හිටියේ නැහැ. පිටට පැනපු අය හිටියේ නැහැ. මේ පාරේ විතරක් යන්න කිව්වම ඒ පාරෙම ඒ උත්තමයෝ ගියා බුදුරජාණන් වහන්සේගේ වචනේ ගරු කරගෙන. ඒ කාලය අවවාදයෙන් මේ ශාසනය අරන් යන්න පුළුවන්කම තිබුණා. හැබැයි එයින් පස්සේ පින්නතුනේ වෙනත් 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 අරමුණු වලිනුත් මේ ශාසනයට බොහෝ දෙනා ඇතුළු වුණා. සමහර අවස්ථා තිබුණා රජවරුන්ට අහුවෙලා හොරකම් මැරකම් කරලා ඒ රජවරුන්ගේ උදහස් වීම වලින් ලැබෙන දඬුවම් වලින් බේරෙන්නත් පැවිදි වෙච්ච පිරිසක් හිටියා. ඊළඟට පින්නතුනේ තවත් සමහර පිරිසක් හිටියා. මුළු පවුල් පිටින්ම ඥාති පිරිස පිටින්ම පින්නතුනේ විනාශ වෙලා නැති වෙලා තනි වෙලා කාත් කවුරුවත් නැතිකමට පින්නතුනේ පැවිදි වෙච්ච අයත් හිටියා. එතකොට රජවරුන්ගේ පින්නතුනේ දඬුවම් වලින් බේරීම පිණිස ඒ දඬුවම් වලින් නිදහස ලැබීම පිණිස පැවිදි වුණාට ඒ අයගේ අරමුණ නිවනද? ඒ අයගේ අරමුණ නිවන නෙවෙයි. ඒ නිසා ඒ අය මේක සැඟවිලා ඉන්න තැනක් බවට පමණයි පත් කරගත්තේ. තවත් විදිහකට කිව්වොත් පින්නතුනේ බොහෝ දෙනෙක් මේ ශාසනයට එදා ආවා මේ ශාසනයේ වැරදිකරුවන්ට සැඟවෙන්න පුළුවන් තැනක් කියලා හිතාගෙනත්. හැබැයි පස්සේ එහෙම ආපු අයත් තථාගතයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් සියලු කෙලෙසුන් නසපු අවස්ථා තියෙනවා. එහෙම අවස්ථා තියෙනවා. ඊළඟට තවත් සමහර පිරිසක් හිටියා පින්නතුනි මුළු පවුල් පරිසරයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා තනි වෙලා අන්තිමේදී පැවිද්දට ආපු අයත්. ඒ අයටත් නිවන හොයාගෙනම ආවා කියලා ඒ අරමුණ පිරිසිදුවටම එකවර සුද්ධ කරගන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් පසුව රහත් වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ අරහත් ඵලයට පත් වෙනකන් යම් යම් අර්බුද මතු කරපු අවස්ථා දේශනාවේ තියෙනවා පින්නතුනේ. ඊළඟට තවත් සමහරුන්ට හොඳ කරන්නම බැරි ලෙඩ හැදිලා. රජ්ජුරුවන්ට වෙදකම් කරන වෛද්‍යවරයා තමයි ජීවක වෛද්‍යවරයා කියන්නේ. බුදුරජාණන් වහන්සේටත් මහා සංඝ රත්නයටත් වෙදකම් කළේ ජීවක වෛද්‍යවරයා. අන්න ඒ ජීවක වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත්තොත් මේ ලෙඩේ හොඳ කරගන්න පුළුවන් කියලා
ඒ ජීවක වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගැනීමට ක්‍රමයක් හැටියටත් පැවිදි වෙච්ච පිරිසක් හිටියා. එහෙම පිරිසකුත් හිටියා. එතකොට බලන්න ඒ අයගේ අරමුණ නිවන් අවබෝධ කිරීමම නෙමෙයි. ඒ අය මේ ශාසනයේ ගුණ පිළිවෙත් පුරන්න ආවම නෙමෙයි. එයට ඕන උනේ බෙහෙත් අරගෙන ලෙඩේ හොඳ කරගන්න. එහෙම පැවිදි වෙච්ච අයත් පස්සේ රහත් වෙච්ච අවස්ථා තියෙනවා. පින්වත්නි, එතකොට මේ ආදී නොයේ කර්මණු වලින් මේ ශාසනයට ආවට පස්සේ ඒ අයගේ ගමන් විලාසයන් ටිකක් වෙනස් වුණා. මේ පාරේ යන්න කිව්වම ඒ පාරේ ටිකක් දුර ගිහිල්ලා වෙන වෙන තැන්වලට පනින්න පටන් ගත්තා. වෙන වෙන තැන්වලට රිංගන්න පටන් ගත්තා. අන්න එතකොට බුදුහාමුදුරුවන්ට සිද්ධ වුණා අවවාදයෙන් නතර නොවි පින්නතුනේ නීති පනවන්න. අන්න ඒ පනවපු නීතිවලට කියනවා පින්නතුනේ ආනාදේශනා. එහෙමත් නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා තමයි විනය නීති පනවන්න කටයුතු කරන්නේ. විනය නීති පනවන්න කටයුතු කරන්නේ ඉතින්දී. එතෙක් විනය නීති වශයෙන් පැමිණිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ සිහි කිරීම මාත්‍රයෙන් ස්වයං විනයක් හදාගෙන පින්නතුනේ නිවන් මගේ කළ යුත්ත කළා. අන්න ඒ කාලේ ඕන වුණේ අවවාද කිරීම පමණයි. ඒ අවවාද කිරීමට කියනවා ඕවාද ප්‍රාතිමෝක්ෂය. ඕවාද ඒ කියන්නේ අවවාද කිරීම පමණයි. අන්න ඒ ඕවාද ප්‍රාතිමෝක්ෂය මොකද්ද කියලා ඇහුවොත් එහෙම සියලු බුදුවරයන් වහන්සේලාම පින්නුතුනේ කරන අවවාදයන් තියෙනවා. පින්වත්නි, සියලු බුදුරජාණන් වහන්සේලා ඒ කරන අවවාදයේ තමයි අපි කවුරුත් දන්න පින්නුතුනේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධාන සාසනං කියන ගාථාව. දැන් මේ ගාථාවෙන් පස්සෙත් පින්නතුනේ තව කොටසක් මේ දේශනා මේ ගාථාව එක්කම බුදුහාමුදුරු දේශනා කරනවා මේ ඕවාද හැටියට. නමුත් ඒ කාරණා ඒ ගාථා දෙක අපිට එතරම්ම සමාජගත වෙලා නැහැ පින්නතුනේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධාන සාසනං කන්ති පරමං තපෝ තිතික්කා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපඝාති සමනෝ හෝති පරං විහෙට යන්තෝ අනූපවාදෝ අනූපඝාතෝ පාතිමොක්කේච සංවරෝ මත්තං යුතාච බත්තස්මින් පන්තංච සයනාසනං අදිචිත්තේච ආයෝගෝ ඒතම් බුද්ධාන සාසනං කියන මේ සියල්ලම තමයි ඕවාද ප්‍රාතිමෝක්ෂේ බවට පත්වෙන්නේ. ඒක තමයි අවවාදේ බුදුරජාණන් වහන්සේලාගේ. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විතරක් නෙවෙයි මේ ලෝක ධාතුවේ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලාගේම අවවාදේ මේක තමයි. අනුශාසනාව මේක තමයි. එතකොට බලන්න පින්වත්නි, මේක දේශනා කරන්න මේ ගාථාව හේතුවක් තියෙනවා. දවසක් ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. බුදුහාමුදුරුවනේ, බුදුවරයන් වහන්සේලාගේ දෙමව්පියෝ ගැනත් ඔබ වහන්සේ දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේලාගේ අනෙකුත් සියලුම තොරතුරු, ගිහි කල බිරිඳ, ඒක වගේම ගිහි කල පුත්‍රයා, අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, උපස්ථායකයන් වහන්සේලා, මේ විදිහට සියලු දේවල් ඔබ වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ සියලු බුදුවරයන් වහන්සේලාගේ මේ තොරතුරු තියෙනවා පින්නතුනේ බුද්ධ වංශ පාළි. අපදාන පාළි බුද්ධ වංශ අපදානවල පින්නතුනේ මේ තොරතුරු තියෙනවා. එතකොට ආනන්ද හාමුදුරුව අහනවා, බුදුහාමුදුරුවනේ මේ සියල්ල දේශනා කරලා තිබුණට සියලු බුදුවරයන් වහන්සේලාගේ අවවාදය ඔබ වහන්සේ දේශනා කරලා නැහැ. සියලු බුදුරජාණන් වහන්සේලාගේ අවවාදේ මොකද්ද කියලා ඔබ වහන්සේ දේශනා කරලා නැහැ. ස්වාමීනි,
ඒ කාරණය බුදුරජාණන් වහන්සේලාට වෙනස්ද කියලා ඇහුවා. ඒ කියන්නේ එක් එක් බුදුරජාණන් වහන්සේලාගේ එක් එක් අවවාදයන් වෙනස්ද කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක සියලු බුදුවරයන් වහන්සේලාගේ අවවාදයේ අනුශාසනාව මොකද්ද? මේ සබ්බ පාපස්ස අකරණං කියන මේ ගාථා පෙළ. මේක තමයි අවවාදය. මේ ශාසනයේ අරමුණ කරා යන නිසි ලෙසම අරමුණ සුද්ධ කරගත්තු, අරමුණ තේරුම්ගත්තු, අරමුණ වෙනුවෙන්ම ක්‍රියාත්මක වෙන ශ්‍රාවකයෙකුට නීති එහෙමත් නැත්නම් සිල්පද මේ එකක්වත් ඕන නැහැ පින්නතුනේ. මේ ගාථාවන්හි මේ අනුශාසනාවන්හි අර්ථය ගන්න පුළුවන් නම් මේ අර්ථයට ගොනු කිරීම පිණිසයි පසු කාලීනව පැනවිච්ච සියලුම විනය නීති තියෙන්නේ. මේ සෑම විනය නීතියක්ම මතක තබා ගන්න විනය තුලින් පින්නතුනේ, විනය පිටකය තුලින් එහෙමත් නැත්නම් විනය නීති තුලින් එහෙමත් නැත්නම් ශික්ෂා පද තුලින් විනය නීති තුලින් රහත් ඵලය ලැබෙන්නේ. විනය නීති වලින් කියන්නේ අරහත් මාර්ගයේ පවත්වා ගැනීමයි. විනය නීතිය තුලින් කරන්නේ අරහත් මාර්ගයේ පවත්වා ගැනීමයි පින්නතුනේ. නමුත් අරහත් ඵලයට පත්වීම විනයෙන් කරන්නේ නැහැ පින්නතුනේ. ඒ කියන්නේ විනය නීති වලින් කරන්නේ නැහැ. මේ ධර්මයේ තුල තියෙනවා විනයක් පින්නතුනේ. ධර්මයේ තුල තියෙනවා විනයක්. එතකොට ඒ ධර්මයේ තුලින් උපදින විනය කියන එක පින්නතුනේ හැම වෙලාවෙම ධර්මයේ මුල් කරගෙනයි පවතින්නේ. විනය නීතිය කියන එකන්නේ ධර්මයේ මුල් කරගත්තු නැති ශ්‍රාවකයාට. ඇත්තටම මේකෙන් කියන්නේ විනය වැඩක් නැහැ කියන එක නෙමෙයි. නමුත් පින්වත්නි, ධර්මය අවබෝධ කර ගැනීමෙන් එහෙමත් නැත්නම් ධර්ම ගෞරවයෙන් ධර්මයෙන් හරිවරද තේරුම් ගැනීමෙන් ඇති කරගන්න විනය, ඒක තමා තුලින් උපදින එකක්. ඒක තමා තුලින් ඇතිවන්නා වූ සංයත භාවයක්. ඔහුට මේ මාවතෙන් පිටපැනගෙන යන්න ඕන තරම් ඉඩාවකාශ තිබුණත් ඔහුට උවමනාවක් නැහැ. මොකද මේ විනය, මේ ශික්ෂණය තමා තුලින් ඇතිවෙච්ච එකක් ධර්ම ගෞරවයත් එක්ක. හැබැයි ඒ ධර්මය නොදැනගෙන, හරිවරද නොදැනගෙන, මොකද්ද මගේ අරමුණ, මම මොන අරමුණකට යන කෙනෙක්ද, ඇයි මම මේ භික්ෂුත්වයට ආවේ, ඇයි මම මේ උපාසක භාවයට ආවේ, මේ කාරණේ ඇයි බුදුරජාණන් වහන්සේ සරණ ගියේ මම, මෙන්න මේ කාරණය හරියට තෝරගන්න බැරිව යම් කිසි කෙනෙක් විනය නීති වලින් පමණක් තමන්ගේ සංවරය හදන්න හදනවා නම් ඒ ශ්‍රාවකයා පින්නතුනේ ලොකු අමාරුවක වැටෙනවා. ඒ මොකක් නිසාද? ඒ විනය නීති රකින්නේ කොහොට ලේසි වෙන්නේ? මොකද ඔහු තුල කැමැත්තක් උපදින්නේ නැහැ මේක රකින්න. තමා තුලින් උපන්න විනයක් නෙවෙයි මේක. ඒ නිසා බොහෝ තැන්වල ඒ විනය නීතියට අසු නොවි වෙනත් ක්‍රමයකට ඒ වරදම කරන්ඩ ඉඩ අවකාශ හොයන්ඩ ඒ ශ්‍රාවකයා පෙළමෙන්න පුළුවන්. දුර්වල තැන් හොයන්න පුළුවන් කඩාගෙන රිංගන්න. ඒ නිසා ධර්මය තුලින් යමෙකුගේ විනයක් උපදිනවා නම් අන්න ඒ ධර්මයේ තුලින් උපදින විනය පින්නතුනේ බොහෝම අගනා විනයක්. එය අරමුණ කරා අරන් යන්න අපිට ලොකු උපකාරයක් වෙනවා. පින්නත් ඒ නිසා මේ ගාථාව හොඳට තේරුම් ගන්න. සබ්බ පාපස්ස අකරණං කියන මේ අපිට ප්‍රකට ගාථාව ඔස්සේ පමණක් අද මේ දේශනාවට කරුණු කීපයක් මේ සීමිත වෙලාවේ දේශනා කරන්නේ. පින්නතුනි, සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධාන සාසනං. සබ්බ පාපස්ස අකරණං, බුදුවරයන් වහන්සේලා මේ ලෝකයට පළමු කොට අවවාද කරන්නේ සබ්බ පාපස්ස අකරණං, සියලු පව් නොකිරීම පිළිබඳවයි. බුද්ධ දේශනාවේ ස්වභාවයක් තියෙනවා. පළමු කොට දේශනා කරන්නේ අත්තල යුත්ත, ඊළඟට දේශනා කරන්නේ වැඩිය යුත්ත. දැන් බලන්නකො, ධම්මපදයේ පළවෙනි ගාථාව ගත්තම මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා දේශනා කරන්නේ මේ අත්තල යුත්ත, ඒ කියන්නේ දූෂිත මනසින් කරපු දේ කොහොමද කියලා. දෙවෙනුව තමයි කියන්නේ, දෙවෙනි ගාථාවේදී තමයි කියන්නේ මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පළමු කොට අස්කල යුත්තත් දෙවනු කොට පිරවිය යුත්තත් කියනවා. යම් කිසි
කලයක් අපි හිතමු යම් කිසි භාජනයක් තියෙනවා ඒ භාජනයට අගනාම දේවල් පුරවන්න කියනවා පුරවන්න නම් පළමු කොට කල යුත්තේ පින්නතුනේ පෙරවීම නෙමෙයි පළමු කොට කල යුත්තේ තියෙන දේ හලා දෙමීමයි මොකද තියෙන දේ හලා දාන්නේ නැතිව හොඳම දේවල් එකතු කරන්න බෑ තේරුමකුත් නැහැ එකතු කළයි කියලා නිසා බුදුහාමුදුරුව ඉස්සර වෙලාම ඉවත් කළ යුත්ත කියනවා නොකළ යුත්ත කියනවා වරද පෙන්වලා දෙනවා ඊට පස්සේ වරදින් මුදවලා තමයි යහපතෙහි සමාදම් කරවන්නේ ඊළඟට පින්නතුනේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ උනත් බලන්නකෝ තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ මේ නිවනට තියෙනා වූ එකම නිර්වුල් මාවත වෙච්ච ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරන්න කලින් උන්වහන්සේ දේශනා කළේ මේ ලෝකේ වෙලාගෙන බැඳගෙන පවතින අත්තල යුතු අන්ත දෙකනේ. ඒ දෙක අත්තරින් නැතුව ආරෂ්ඨාංගික මාර්ගයක් ගැන කිව්වට තේරුමක් නැහැ. ඒ අන්ත දෙකෙන් අන්ත දෙකේ ආදීනවේ දක්වලා හිත එතනින් ගලවන්නේ නැතුව ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරාට පළක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ මේකෙදි පළමු කොට දේශනා කරන්නේ සබ්බ පාපස්සකරණං සියලුම පව් කරන්න එපා. සියලුම පාපයන් නොකිරීම සම්බන්ධව කයින් කෙරෙන වචනින් කෙරෙන සිතින් කෙරෙන ඒ විතරක් නෙවෙයි. පව් යයි සම්මත ඒවා ලොකු වෙන්න පුළුවන්. ඒවා පොඩි වෙන්න පුළුවන්. මේවා පොඩි පව්ද මේවායි තරම් දේවල් නෙමෙයි නේද කියලා එහෙම විදීමක් නැහැ. සියලු පාපයන්ම නොකර ඉඳීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ පළමු කොට අපිට දේශනා කරනවා. පව් නොකරන තැනට රැකෙන්න පුළුවන් සීලයනුත් පව් නොකර අත්තරපුවාම ඒකෙන් සීල කියන මාර්ගය එහෙමත් නැත්නම් ඒ සීල කියන ශික්ෂා මාර්ගයේ පින්නුතුනේ සම්පූර්ණත්වයටපත් වෙනවා. දැන් අපිට සිල්පදයක් තියෙනවා නම් ඒ සිල්පදේ තියෙන්නේ පව් නොකර ඉන්න. පව් නොකර ඉන්න. පින්වත්නි පාපයක් කළහම මේ පාපේ ස්වභාවය තමයි කාම දුගතිවල උත්පත්තියට හේතු වෙන්නේ. පව් කරපු අය දුගතිය උපදිනවා. එතකොට දුගතිය කියන්නේ පින්වත්නි නරකයේ තිරිසං ලෝකේ ප්‍රේත ලෝකේ අසුරණ එකයි. එතකොට මේ දුගතිවල වැටෙනවා පින්වත්නි පව් කරපු අය. ඒ අතරතුර කාම ලෝකෙදිත් පින්නතුන මේ මනුස්ස ලෝකේ කාම සුගතියක් වෙච්ච මනුස්ස ලෝකෙදි පිනෙන් මනුස්ස භවයේ ලැබුවට ඒ ලැබූ මනුස්ස භවයේ අතරතුරේදී පින්නතුනේ ඒ පව් විපාක වශයෙන් ඊ පැමිණෙන්න පුළුවන්. මනුස්ස භවයේ ලබන්නේ පින හේතුවෙන්. නමුත් පින්නතුනේ එතනදී ඒ මනුෂ්‍ය භවයේ ලැබුවට පස්සේ පාපයේ ඉදිරිපත් වෙන්න පුළුවන් පින්නතුනේ උපපීලක උපඝාතක කර්ම හැටියට. එතකොට අර ලැබූ මනුස්ස භවයට සැප විපාක දෙන්නේ නැතුව දුක් විපාක උපද්දවල එහෙම පව් ඉදිරිපත් වෙන්න පුළුවන්. දැන් එතකොට තේරුම් ගන්න පින්නත් එහෙනම් පාපයෙන් කෙරෙන්නේ පින්නතුනේ මොකද්ද? දුගතියේ උපතට හේතුවනේ එක. බුදුහාමුදුරුව පළමු කොට අපිට දේශනා කරන්නේ සබ්බ පාපස්සකරණං සියලු පව් නොකිරීම පිළිබඳවයි. සියලු පව් නොකිරීම පිළිබඳව නොඑක් ආකාරයෙන් බුදුහාමුදුරුවන් වහන්සේගේ බුද්ධ ජීවිතය ඇතුලේ මේ පව් නොකිරීම ගැන අපිට දේශනා කරලා තියෙනවා. ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්ත තප්පති ආදී විදිහට. ඊළඟට බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේ දේශනා කරනවා පින්නතුනේ දෙවෙනි කාරණේ. කුසලස්ස උපසම්පදා. කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ කුසල් සම්පූර්ණත්වයට පත් කිරීම. කුසල් සම්පූර්ණත්වයට පත් කිරීම. පව් නොකිරීම ගැන කියනවා. ඊළඟට පින්නතුනේ කියනවා කුසල් සම්පූර්ණ කිරීම ගැන. මේක පුඤ්ඤස්ස උපසම්පදා නෙමෙයි කුසලස්ස උපසම්පදා. ඒක හරි ලස්සන ප්‍රතිපදාවක්. පින්වත්නි පිනයි කුසලයයි කියන්නේ දෙකක්. පිනයි කුසලයයි කියන්නේ දෙකක්. හැබැයි මේ පිනයි කුසලයයි අතර ඉතාම සූක්ෂ්ම වෙනසක් තමයි සියුම් වෙනසක් තමයි තියෙන්නේ.
එතකොට පින්වත්නි අපි කියනවානේ මේ ලෝකේ කරපු පව් පින් වලින් වහන්න පුළුවන් කියලා. කිසිම වෙලාවක පින්නතුනේ පව් වහන්න බෑ පිනෙන්. යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති. කුසලයෙන් තමයි වහන්න පුළුවන්. එහෙනම් පව් වහන්න පුළුවන් කුසලයෙන්. පව් වහන්න පුළුවන් කුසලයෙන්. එතකොට දැන් පළවෙනි ගාථා මේ ගාථාවේ පළවෙනි පදෙන් මොකද කිව්වේ? පව් නොකර ඉන්න ඕන. පව් නොකරන්න ඕන. ඒ කියන්නේ මෙතෙක් පව් කෙරිලා තියෙන්න පුළුවන්. හැබැයි මේ අවවාදේ ලබන්නේ යම් වෙලාවකද? ඒ අවවාදේ ලැබූ තැන ඉඳලා පින්නතුනේ පාපස්ස කරනම් මම පව් කරන්නේ නැහැ කියලා පිළිවෙලකට එන්න ඕන. ආයති සංවරයකට එනවා. ඊළඟට කියනවා ඒ පව් නොකරපු මිනිස්සය සමහරලාගදී පව් කෙරිලා තියෙන්නත් පුළුවන්. දැන් පාපේ නතර කළානේ. දෙවනුවට කරන්න තියෙන මොකද්ද? කුසලස් උපසම්පදා. කුසලය දිනු කරන්න ඕන. දැන් යම් පාපයක් කරන්නේ යම් මූලයක් හේතුවක් ඇතුවනම් අන්න ඒ අකුසල මූලයට ප්‍රතිපක්ෂ කුසලය සම්පූර්ණ කරන්න ඕන. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් පින්නතුනේ ද්වේ ප්‍රාණඝාතයක් කරනවා. ප්‍රාණඝාතේ පාපයක්. ඒ වගේම අකුසලයක්. ප්‍රාණඝාතයට මුල් වෙන්නේ ද්වේෂය කියන අකුසල මූලය. ද්වේෂය කියන අකුසල මූලය. පාපයක් ඒ වගේම අකුසලයක්. එතකොට යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතේ නොකර අත්තරිනවා. ඒක හරි. ඒක හරි. දැන් ප්‍රාණඝාතේ නොකර අත්ඇරියයි කියලා සමහර විටකදී මරණ චේතනාව, ඒ කියන්නේ මරණ හිත කියන එක තමන්ගින් නැති වෙලා නැහැ. මරණ හිතක් තියෙනවා නම් මේ ලෝකේ සෑම දෙයක් අස්සෙම තියෙන පින්නුතුනේ සිතනේ. හැම තැනකම මේ සිත මුල් වෙලානේ තියෙන්නේ. එතකොට මේ වාරේ මැරුවේ නැහැ. නමුත් මරණ සිත තියෙනවා. ඒ කියන්නේ ද්වේෂ සිත තියෙනවා. එහෙමනම් ආපහු වාරයක් ඒ කර්මය මේ මොහොතේ නතර කරගත්තට ඒ අකුසල කර්මයට පින්වත්නි හේතුන් තමා තුල තියෙනවා. හේතුන් තමා තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරන්නේ ද්වේෂයෙන් නම් ඒ ද්වේෂය දුරු කිරීම පිණිස ඊට ප්‍රතිපක්ෂ වූ මෛත්‍රිය වඩන්න. මෛත්‍රිය කියන්නේ කුසලයක්. කරුණාව වඩන්න. කරුණාව කියන්නේ කුසලයක්. දැන් එතකොට හිතන්නකෝ බලන්න පින්වත්නි කොච්චර ලස්සන දෙයක්ද මේ දේශනා කරන්න කියලා. අපි පාපයක් කරන්නේ නැහැ. පාපයක් කරන්නේ නැති වුණාට අකුසලයක් කරන්නේ නැති වුණාට ඒ සඳහා වෙන මානසික එමත් නැත්නම් ඒ සඳහා වෙන මානසික හේතුව තමන්ගේ ඇතුළාන්ති තියෙන ඒකට අකුසල මූලය හේතුව ඒවා තමන් තුළ පවතිනවා. ඒව නැති වෙලා නැහැ. ඒ කියන්නේ යම් කලගිරියක් තියෙනවා, සිදුරක් තියෙනවා. ඒ සිදුර වහගෙන හිටියට කලේ ඇතුලේ තියෙන දේ නැති වෙලා නැහැ. එතකොට මොකද වෙන්නේ? යම් වෙලාවකදී සිහි කල්පනාව හරි අත්තරීච්ච ගිලිහිච්ච වෙලාවක අර සිදුරෙන් ඇඟිලි දෙක ඇඟිල්ල එහෙම එහෙ වුණොත් එහෙම ආපහු වාරයක් කලේ ඇතුලේ තියෙන ටික අර සිදුරෙන් එළියට නික්මෙනවා. ඒකට ඉඩක් ලැබෙනවා. ඇයි? ඇතුලේ ටිකස් කරලා නැති නිසා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ යමෙක් ප්‍රාණඝාතය කරන්නේ ඒක හරි. එසේ වුවත් ප්‍රාණඝාතය කරන්නේ ද්වේෂයෙන්. ඒ ද්වේෂය දුරු කිරීම පිණිස ඔහු පිළිපදින්නේ නැත්තම් මරන්න හිතුණට මැරුවේ නැහැ. මැරුවේ නැති නිසා ප්‍රාණඝාතය කෙරුණේ නැහැ. නමුත් මරන්න සියවර හිතෙනවා. ඒ සියවරෙම ප්‍රාණඝාතය කළේ නැහැ. එසේ වුවත් සියවරක් මරන්න හිතෙනකොට ද්වේෂ සිත තව 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 බලවත් වෙනවා කියන එක වෙනවා. ඒ බලවත් වෙන්න බලවත් වෙන්න 101 වෙනි වාරයේ හරි ඒ ප්‍රාණඝාතයේ කෙරෙන්න ඉඩක් හැදෙන්න පුළුවන්. ඒ නිසා මරන්නේ නැති වෙන්න රැකෙන එක එකක්. ඒක තමයි සබ්බපපසකරණම් කිව්වේ. කුසලස්ස උපසම්පදා කියන එකේදී කටයුත්ත වෙන්න ඕන කුමක්ද? පින්වත්නි ඒ මරන්නේ යම් අකුසල මූලයකින් නම් ඒ මූලය දුරු කිරීම පිණිස කළ යුත්තක් කරන්න ඕන. හරි ලස්සන වැඩක් නෙමේක. හරි ලස්සන ප්‍රතිපදාවක්. එතකොට පින්වත්නි ඒක සඳහා මෛත්‍රිය වඩන්න ඕන.
ඊළඟට පින්නතුනේ මේ ලෝකේ යම් අකුසලයක් පාපයක් කෙරෙනවා නම් පින්නතුනේ රාගේ මුල් වෙලා කාම මිත්‍යාචාර ආදී අදත්තා දාන ආදී ආ රාගේ කියන්නේ මේ තණ්හාවේ මේක ස්වરૂපයක්නේ එතකොට අදත්තා දාහනේ කරන්නේ ඊළඟට පින්නතුනේ කාම මිත්‍යාචාර ආදී කරන්නේ මේවා කරන්නේ පින්නතුනේ ලෝභයමත් නැත්නම් තණ්හාව රාගේ මුල් වෙලා එතකොට දැන් හොරකම් කරන්නේ නැහැ කාම මිත්‍යාචාර කරන්නේ නැහැ කියලා පරිස්සම් වෙනවා. පාපයක් කෙරෙන්නේ නැහැ. නමුත් හොර හිත එහෙමත් නැත්නම් ගන්න තවත් දෙයක් කෙරෙහි තියෙනා වූ ආසාව ඒක දුරු වෙලා නැහැ. ඊළඟට පුද්ගලයේ සමග පින්වත්නි රාග වශයෙන් පවත්වන ඇසුර ඒක කරන්නේ නැහැ. කාම මිත්‍යාචාරය කරන්නේ කාම මිත්‍යාචාරය කරන්නේ නැහැ. පාපයක් වෙලා නැහැ. එසේ වුවත් එසේ කිරීම සඳහා බලවත් රාගයක් හිතේ ඇවිස්සෙනවා වෙන්න පුළුවන්. ඒ ඇවිස්සිලා 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 තැනක් එනවා පින්නුතුනේ ඇවිස්සිච්ච තරමට අපිට හික්මවා ගන්න බැරි මට්ටමකට මේ හිත නොසන්සුන් වෙන. අන්න එතකොට පින්නුතුනේ මොන වෙලාවකදී හරි මේක ක්‍රියාවට නැගෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා මේ මොහොතේදී කාම මිත්‍යාචාරය නොකරන එක එකක්. ඒ කරන්නේ යම් අකුසල මූලයක් නිසා නම් ඒ අකුසල මූලය දුරු කිරීම සඳහා කටයුතු කරන එක කුසලස්ස උපසම්පදා වෙනවා. එතකොට පින්නුතුනේ සීල කිව්වා පාපස්සාකරණං වලට කුසලස්ස උපසම්පදා කියන පින්නුතුනේ සමාධි කියන අවස්ථාව. සීල සමාධි. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා. ඊළඟට කියනවා පින්නතුනේ සචිත්ත පරියෝදපනං සචිත්ත පරියෝදපනං කියන්නේ මොකද්ද බොහෝ දෙනෙක් මේක කියනවා සිත දමනය කර ගැනීම කියලා හැබැයි මේකේ අපි හරියටම ඒකේ අර්ථය තෝරාගත්තේ නැහැ සචිත්ත පරියෝදපනං කියන්නේ සිත දමනය කිරීම කියන එකම නෙමෙයි මෙතන කියන්නේ තමන්ගේ සිත දමනය කර ගැනීම. ස කියන වචනෙන් සචිත්ත ස කියන අකුරෙන් තමන්ගේ කියන එක කියවෙනවා. එතකොට සචිත්ත පරියෝදපනං කියන්නේ තමන්ගේ හිත දමනය කර ගැනීම. මේක හරි විශේෂ දෙයක්. ඇයි මේ ලෝකේ හුඟාක් මහන්සි වෙන්නේ අනුන්ගේ හිත තමන්ට දමනය කරගන්න. එයා හිතන් ඉන්නවා අපේ නිවන නැත්තේ අනුන් හින්දා කියලා. මේ දුක් හැදුවේ වෙන අය කියලා හිතෙනවා. එයාලා හින්දා තමයි අපි මේ දුක් විඳින්නේ. එයාලා හින්දා තමයි අපි මේ පීඩා විඳින්නේ. අපි දුකට පීඩාවට කනස්සල්ලට වැටුනොත් අපේ සතුට සැනසෙල්ල නැති වුනොත් ඒ අයගේ වැඩ හින්දා කියමන් හින්දා කියලා අපේ යට අදහසක් තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවකදීම හිතනවා ලෝකය අනුන් තමන්ට ඕන හැටියට තියාගන්න. ලෝකේ අනුන් තමන්ට ඕන හැටියට තියාගන්නවා කියන එක කරන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද කියලා අපිට තේරෙනවනේ. බැරි දේවල් කරන්න ඕනේ කියලා හිතක් හදාගත්තම ඒ හදාගත්තු හිත ඒ විදිහට කරගන්න බැරි වෙනකොට උන්න සතුට සැනසෙල්ල නැති වෙනවා. අපි හිතනවා ඒක උනේ එයාලා හින්දා කියලා. නෑ. වෙනස් වෙන ලෝකයක නොවෙනස් භාවයක් පතපු එකේ ඵලයෝක. ඒ නිසා බුදුහාමුදුර අපිට දේශනා කරන්නේ අනුන්ගේ හිත් දමනය කිරීම ගැන නෙමෙයි. බුදුහාමුදුර අපිට දේශනා කරන්නේ සචිත්ත පරියෝදපනං තමන්ගේ සිත දමනය කර ගැනීමයි. ඒ මොකද මේ සිත අර කුසල් මාවතක් සම්පූර්ණ කරනකොට මෛත්‍රිය වේවා සුභේ වේවා කුමනාකාරින් හරි මේ කුසල් දහම් සම්පූර්ණ කරනකොට මේ සිත ඒකට සූදානම් නැහැ. මේ සිත දීර්ඝ සංසාරයේ බොහෝ කාලයක් අකුසලයෙන් සතුටු වෙච්ච හිතක්. අකුසලයෙන් ආස්වාද ලැබපු හිතක්. පින්වත්නි, එතකොට මේ හිතේ ස්වභාවය තමයි අර කුසල් ආරම්මණයෙන් මේ හිත ගලවලා. මොකද අපිට නවතින්න ඕන වුණාට හිතට නවතින්න ඕනකමක් නැහැ. ඒ නිසා මේ හිත අපිට නවතින්න වැඩ කරන අස්සේ පින්වතුනේ අපි මේ හිත පින්නතුනේ අපිව පැවැත්මකට කාරණාවලට ඇදලා දානවා. මෙතෙක් කාලයක් මේ සිතට වසඟවනේ අපි ආවේ
දෙන්නේ අපි වැඩ පටන් ගන්න හදන්නේ අපිට සිත පසඟ කරගන්න. ඒ කරද්දි පින්නුතුනේ මේ හිත නිකන් ඉන්නේ කොහොමත් පින්නුතුනේ අසංවර දඩබ්බර නොහික්මිච්ච කුලප්පු වෙච්ච හරකෙක් හිර කරලා ගැට ගහන්න හදනකොට ඒ හරකා ඒ වෙලාවේදී දඟලනවා වෙන කවදාටත් වඩා මේ හිතේ හැටිත් එහෙමයි. මේ හිත දන්නවා දැන් මේ ගැට ගහන්න හදන්නේ කියලා. හිතුව මනාපට අයදුවන් හම්බින්නේ කියලා. එතකොට මේ හිත දඟලනවා. කාම ඡන්දය ව්‍යාපාදේ තීන මිද්දේ උද්ධච්ච කුක්කුච්චය විචිකිච්ඡාවාදී නීවරණ ධර්මාදී අනීවරණ ධර්ම ඔස්සේ මේ හිත නානාවිධර්මණු වලට අදිනවා. නානාවිධර්මණු වලට අදිනවා. මොකටද? කුසල් අරමුණෙන් මේ හිත ගලවන්න. අන්න ඒ එන 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 නීවරණ ධර්ම තේරුම් අරගෙන අඳුනාගෙන අඳුනාගන්න නුවණ තියෙන්න ඕන. මේ සිහිය තියෙන්න ඕන. සති. ඒ ආපු නීවරණය හොඳක්ද නරකක්ද මේ නීවරණයෙන් නිවන නැති වෙනවා මට මේකනම් මගේ අරමුණෙන් මාව පැත්තකට කරන එකක් මේ ටික තේරුම් ගැනීමට අපිට තියෙන්න ඕන පින්නුතුනේ නුවණක් සිහිය නුවණ සති සම්පජඤ්ඤය මෙන්න මේ දෙකින් යුක්තව පින්නුතුනේ අර අකුසල ධර්මයන් බැහැර කරමින් බැහැර කරමින් බැහැර කරමින් දඟලන දඩබ්බර අසංවර හිත අරමුණක නතර කරන්න ඕන සිත දමනය කර ගැනීම කියලා කිව්වේ ඒක පින්නතුනේ. එසේ නීවරණාදීන් බැහැර කරගෙන කුසල් අරමුණේම පවත්වාගත්තු මේ సంతාණය අවසානයේ පින්නත්න ඉතාම හොඳට කුසල් අරමුණක පිහිටනවා. මේ කියන්නේ සමාධිමත් සමාධිමත් සිතින් තමයි ධර්මය දකින්නේ පින්නතුනේ. සම්මා සමාධි වලින් පස්සේ ඉන්නේ සම්මා ඥාන සම්මා විමුක්ති. සම්මා ඥාන සම්මා විමුක්ති. ඒ නිසා පින්වත්නි මේ කාරණා හොඳට තේරුම් ගන්න. මේ කාරණා අද අපි සබ්බ පාපස්ස අකරණං කියන ගාථාව ඇතමික් පාවිච්චි කරන්නේ යంత్ర මන්ත්‍ර වලට. ඇතමික් මේ සබ්බ පාපස්ස අකරණං කියලා මේ ලෝක ධාතුවේ පහළ වෙච්ච සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව අවවාදේ මේක පාවිච්චි කරන්න පින්වතුනි තාම ප්‍රාථමික වැඩවලට නානාවිධ මන්ත්‍ර වලට. නෑ මේ ගාථාව තියෙන්නේ අපිට මේ සසර දුක් කෙලවර කරගන්න. ඒක වැඩපිළිවෙලක්. මේ ගාථාව පින්නුතුනේ පත්තිරුවල ලියලා බෙල්ලෙල්ලා ගත්තයි කියලා පින්නුතුනේ සංසාර දුක් ඉවර වෙන්නේ නෑනේ. ඒ නිසා මේ ගාථාවේ පින්නන්නේ අපිට නිවන පිණිස කළ යුතු වැඩපිළිවෙල ලෝකෙට අනුකම්පාවෙන් බුදුවරු පහළ වෙලා ලෝකෙට කරුණාවෙන් දෙසූ කාරණේ මාවත. ඒ මාවත අප්‍රමාදීව සම්පූර්ණ කර ගැනීමට සිතක් හෝ උපද්දවාගත්තු යමෙක් වෙත්නම් ඒ ඇත්තෝ දවසක් එන බුදුරජාණන් වහන්සේව සතුටු කරන. එතැනට එන්න පින්වන්ත ඔබ සියලු දෙනාටම මේ ධර්ම දේශනාව උපකාර වේවා. හැම දෙනාට උතුම් නිර්වාණ අවබෝධයේ සිද්ධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ රත්නපුර මුවගම කේමානන්ද මාවතේ පදිංචි විශ්‍රාමලත් මහජන බැංකු නිලධාරිණී කුමාරී මුණසිංහ මහත්මිය විසින්. එතුමියගේ අරමුණු අතරට එක් වෙන්නේ රත්නපුර මුවගම කේමානන්ද මාවතේ පදිංචි විශ්‍රාමික මහජන බැංකු නිලධාරිණී කුමාරී මුණසිංහ මහත්මියගේ 2022 වර්ෂයේහි අප්‍රේල් මාස 21 වන දිනට යෙදෙන 64 වන ජන්මදිනයේ නිමිති කර ගනිමින් ලෝකයා වෙනුවෙන් මේ උතුම් ධර්ම දානමේ පිංකම සිද්ධ කරන්නට යෙදෙනවා. එතුමියට නිදුක් බවත් නිරෝගී බවත් සුවපත් බවත් සැලසේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ කුසලය උපකාර වේවා කියලා පිත් මිත් සිතින් ආශිර්වාද කරනවා. ഇതുමියටත් ස්වාමි පුරුෂයා වන සරත් මුණසිංහ මහත්මයාටත් දූ දරුවන් වන සාරංග පුතණුවන් මාෂා සහ සචින්තා යන දියණියන්ටත් ජිනලි ලේලිය සුධර්මන් තරිඳු යන බෑනාවරුන්ටත් ඒ වගේම ලොකු අක්කා අයියා ඇතුළු සියලු ඥාතීන්ටත් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ උතුම් පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය නිදුක් නිරෝගී සුවපත් භව පිණිස වේවා. දීර්ඝායුෂ සම්පත් ලැබේවා. සියලු කටයුතු සර්වාකාරයෙන් සඵල වේවා.
උතුම් රත්නත්‍රය ආශිර්වාදේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නේට ශ්‍රී සද්ධර්මයේ තව තවත් බෙබළවීමට ශක්තිය ලැබේවායි පතනවා. සියලු දෙනාට උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු සම්‍යක් දෘෂ්ටික දිව්‍යරාජ මණ්ඩලයටත් මේ පින් අත් වේවායි දෙවියන්ට පින් දෙනවා. දායකත්වයේ දරූ අය නමින් මියගිය දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ටත් මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අනුමෝදන්ව භවගාමී ජීවිත සැපවත් වෙත්වා, ඒ හැම දෙනා සසර දුකින් මිදෙත්වා කියලත් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, රැස් කරගත් උදාරතර කුසල් සම්පත් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වීමෙන් සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත සියලු දෙනාටත්, සද්ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටත් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව සැලසේවා. හැම දෙනාගේ යහපත් පැතුම් ඉටු වේවා, යහපත් කටයුතුද සඵල වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීම අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. සාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා, උතුම් නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං, චිරං රක්ඛන්තු ධම්ම දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දසබල සීලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජිනවචන නදී චිරං වහතු. දසබල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. රාගක්ඛයෝ නිබ්බානං.